කතානායකවරයා තීන්දුවක් දීපුවාම ඒ තීන්දුව අභියෝගයට ලක් කර හැක්කේ ඔහුට විරුද්ධ විශ්වාස භංගයක් ගැනීමෙන් පමණයි. අවසාන වශයෙන් කතානායකවරයා තීන්දුවක් දෙන්නේ නීති උපදෙස් අරගෙන ඒ තියෙන සියලු විකල්ප සියලු කරුණු සොයා බලලා හැබැයි ඒක ක්‍රියාවට නංවට පස්සේ තවත් එක අවස්ථාවක් තිබෙනවා. සමගි ජන බලවේගයට අබංකව අවශ්‍ය නම් මැතිවරණ කොමසාරිෂ්ඨ විරුද්ධව තනම් නියෝගයක් එහෙම නැත්නම් අත්හිටුවීමක් කරන්නට හැකියාවක් තියෙනවා කියන එකයි මගේ දැනුමේ මගේ විශ්වාසය. ඒ එහෙම තියෙද්දි මේක දැනුවත්ව මං හිතනවා නිකන් ප්‍රශ්නයක් ඇති කරගත යුතුයි නිකන් අර ලෝකෙට පේන සද්දයක් අපි දමිය යුතුයි කියන පරමාර්ථයෙන් වෙන්නට ඕනේ කියන එකයි මගේ හැඟීම. ඉතාමත් බාල පරමාර්ථයක්. ඒ හරහා අපි හැම දිනෙකම මුළු පාර්ලිමේන්තුවේම ගරුත්වය තමයි ජනතාව ඉදිරියේ හැල්ලුවට ලක් වෙන්නේ. ඒකට වග කියන්න ඕනේ සමගි බලතලයේද මොකද්ද ඔය පක්ෂ නායකතුමා ප්‍රමුඛ කණ්ඩායම. මොකද අපි දන්නවා කතානායක එක තීන්දුවක් දීපුවාම ඒ විෂය අපි අවසන් කරනවා. දනදන තමන්ගේ දේශපාලන වශයෙන් නිකන් කැළඹීමක් ඇති කරලා රටට පෙන්වන්න අපි සටන්කාමී කියනවයි කියනක හරහා ඒ කරපු බාල්දුවීම ගැන මම කනගාටු වෙනවා.